ප්‍රහාරයක් ඍජුව සම්බන්ධයක් ඇතයි කියලා හිතන්න පුළුවන් තව සිදුවීම් පිළිබඳව අවධානය යොමු කළ යුතුව තිබුණා. එකක් තමයි 2018 සැප්තැම්බර් මාසයේදී වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියන දෙදෙනා ඝාතනය කිරීමේ ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳව කැබිනට් මණ්ඩලයේ ඇතුළේ සාකච්ඡා වුණා. ඒකට අහවල් රටේ අහවල් ඔත්තු සේවාව පිටිපස්ස හිටියා කියලා ප්‍රසිද්ධියේ කිව්වා. මං අහන්නේ කොහෙද ඒ ගැන පරීක්ෂණයක්වත් කරන්න කියලා ලියලා තියෙන්නේ. ඒ කාලේ ලංකාවට ආපු තෝමස් කියන අර මං කියපු බුද්ධිංශ කෙනා ඇමතිවරු ගාන ගෙවල් වලට ගියා. පස්සේ ඔහු මානසික ආබාධයක් කියලා රෝහල් ගත කරලා හැමමම පිට කරලා හැරියා. ඒ ගැන මොනවද කියලා තියෙන්නේ. ඒ වගේම ඒ කාලේ මතු වුණා නිකන් අර මෙරු වෙන්නාසේ නාමල් කුමාර කියලා චරිතයක්. නාමල් කුමාර තමයි ත්‍රස් විමර්ශන ඒකකයේ ප්‍රධානී නාල්ක සිල්වාට චෝදනා එල්ල කළා. ඔහුව ඒ දුරෙන් අයින් කරන තැන වැඩසලස්සුවේ. එතකොට සහරාන්ල ගැන පරීක්ෂණ කරේ CID නෙමෙයි. බුද්ධ්‍යාංශ නෙමෙයි. සහරාන් ගැන සහරාන්ලගේ කණ්ඩායම් කර තොරතුරු හෙව්වේ TID එකෙන්. TID එකේ නාල්ක සිල්වාතුළු කණ්ඩායම තමයි මේක මෙහෙව්වේ. නාමල් කුමාර කෙනෙක් එකපාර්ට් වෙනවා. ඇවිල්ලා නාල්ක සිල්වාට චෝදනා කරනවා. නාල්ක සිල්වාව පැත්තකට දානවා. වැඩේ බාර ගන්නවා වෙන කණ්ඩායමක්. මේ ජනාධිපති කොමිසමට වගකීමක් තිබෙනවා නේද මෙවැනි සැකසංකා निराකරණය කරන්න. මෙයා මහා ලොකු ඈත අතීතයේ දේවල් නෙමෙයි ප්‍රහාරයට මාසයකට කලින් සිද්ධ වෙච්ච දේවල්. දැන් ජනාධිපති කොමිෂන් එකක් දාන්නේ ජනාධිපතිතුමා මේකේ මැදිහත්කරුවෙක් නොවන නිසානේ. එතකොට දැන් මං අහන්නේ කොමිෂන් සභාවේ හිටපු පුජ්‍යලයෝ මේක කරා වැරදි කියලා ඔබතුමා කියන්නේ. නෑ නෑ මම කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පාස්පෝර්ට් ප්‍රහාරයට සම්බන්ධයි කියලා ඔබතුමාට දැනුණාද දන්නේ නෑ මම එහෙම කිව්වේ නෑ දැනට. නෑ නෑ මම අහන්නේ එහෙම නෙවෙයි. මම ප්‍රශ්න ඔබතුමා. හරි හරි පැහැදිලි පැහැදිලි. ඔබතුමා ඔබතුමා විශ්වාස කරන්නේ වාර්තා විශ්වාස කරන්නේ නෑ ඔබතුමා. හැබැයි මේ ඉන්න කොට මේ රයිට් මම කනගාටු වෙනවා මේ පරීක්ෂණ කොමිසමේ මේ වාර්තාව ගැන. සාහිත්‍ය පුද්ගලයන් ගැන. ඇහුවනේ ප්‍රශ්නයක් මේ වියත් මගේ කට්ටිය දාන්න නැතුව ඇයි මේ ඕ ලෙවල් එක පාස් වෙච්ච නෑ කියලා කාර්යාලතුමා කියන කට්ටිය දැම්මේ කියලා. ජනාධිපතිතුමාට පෙබරවාරි පළවෙනිද වාර්තාව ආවට පස්සේ එතුමා මේක කියවලා මේ තීන්දුව කරන්නේ නැත්තේ මේ වගේ වාර්තාවකට දාන්න පුළුවන් කණ්ඩායම කොයි වගේ වෙන්න ඕනද කියලා. ඒගොල්ලන්ට උපාධි තියෙන්න ඕනද? ඒගොල්ලෝ ජනාධි නීතිඥ වෙන්න ඕනද? එහෙම කියලා ජනාධිපතිතුමා තීන්දුව කළා ඇති කියලා මම හිතනවා මේ කමිටුවපත් කරනකොට. ඊළඟට ජිනීවා කොමිසමෙන් කතා කරන්නේ. ජිනීවා හෝ වෙනත් ඕනෑම ජාත්‍යන්තර අධිකරණයක හෝ ජාත්‍යන්තර සංවිධානයකදී අපේ රටට එරෙහිව චෝදනා එල්ල වෙනවා නම් රට පැත්තේ හිටගන්න අපි සූදානම්. හැබැයි ජාත්‍යන්තර අපිට හොල් පණිඩයක් දෙන්න පුළුවන්. රයිට් ඕගොල්ලෝ චෝදනා එල්ල කරනවා. ඒ චෝදනා පිළිබඳව අපේ රටේ තිබෙන ස්වාධීන අධිකරණේ අපේ රටේ තිබෙන ස්වාධීන මානව හිමිකම් කොමිසමෙන් අපි විභාග කරලා අපි ඒවා කියන්නම් අපි ඒක බාර ගන්න. දැන් ගිහිලා කියන්න පුළුවන් දේවල්. මේ ජාත්‍යන්තරයට අපේ අධිකරණ පද්ධතිය ස්වාධීනයි ටොපේ ටොප් අපි බාර ගන්නම් කියලා. අනිත් පැත්ත රැහුවාට පස්සේ මහාධිකරණයේ මහේස්ත්‍රාත් අධිකරණයේ අවුරුදු 3-4ක් විභාග වෙච්ච නඩු ඕගොල්ලෝ ජනාධිපති කොමිසමක් දාලා එක පැය කිහිපයකින් අහලා මේක විසිකරන්න කියනවා පැමිණි කරුට දඬුවම් කරන්න කියනවා චූදිතව නිදහස් කරන්න කියනවා කියලා ජාත්‍යන්තරය පිළිගන්නේ මේ ස්වාධීන අධිකරණයක් ගැන. අපිට කියන්න පුළුවන් දෙන්නේ මානව හිමිකම් කොමිසම ස්වාධීනයි කියලා. ගිහිලා කියනකොට විදේශ අමාත්‍යතුමා මානව හිමිකම් කොමිසම ගැන ඔබතුමාගේ රාජ්‍ය අමාත්‍යගේ තාත්තා නේද මානව හිමිකම් කොමිසමේ සභාපති කියලා ඔබ හිතනවාද මේ ලෝකෙ පිළිගන්නේ කියලා? පුතා රාජ්‍යමති තාත්තා මානව හිමිකම් කොමිසමේ සභාපති. එතකොට ගිහිල්ලා ලෝකෙ පිළිගන්නේ කියලා මේ මානව හිමිකම් කොමිසම ස්වාධීනයි කියලා අපි අවසන් කරමු. මම කියන්නේ ලෝකයට විහිළු කරන්නේ නැතුව අපි අපේ අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය ලෝකෙට පෙන්නමු. එතකොට සමහර දේවල් වලින් ගැලවෙන්න පුළුවන්. ඇමරිකාවේ දෙබිඩි ප්‍රතිපත්තිය අපි දන්නවා. ඇමරිකාව කැනඩාවට වතු රටවල් ළඟදී කැනඩාවේ තානාපති හැටිය යවපු සුමංගල් ඩයස් මහත්මයා පිළිගත්තේ නැහැ. සුමංගල් ඩයස් මහත්මයා යුද්ධ කාලෙදී රටේ ගුවන් හමුදාපති නෙවෙයි. ගුවන් හමුදා යම් නිලයක් දරපු කෙනෙක්. හැබැයි මේ ත්‍රිවිධ හමුදාව සම්බන්ධීකරණය කරපු ආරක්ෂක ලේකම්වරයා ප්‍රශ්නයක් නැතුව නිදහස් කරන ඇමරිකාතු රටවල් අද සුමංගල් ඩයස් මහත්මයා පිළිගන්න බෑ කියනවා. අපිට තේරෙනවනේ මේගොල්ලන්ගේ ඇසිරීම මොනවද කියලා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේක පිටිපස්සේ ඉන්නේ කවුද කියන එක පිළිබඳව ජනතාව දැනගන්නට ඕන. ඔබතුමා කරන මේ අදහස් දැක්වීම ඉතාම සාධනීයයි. මේ රටම බලාගෙන ඉන්නවා මේ මොහොතේ මේ කරන කාරණ සම්බන්ධයෙන්. නැන්දි දැන් ජනාධිපති විමර්ශන කොමිසම් සභා වාර්තාවත් අසම්පූර්ණ නම් රටේ අධිකරණ ක්‍රියාවලියේ ක්‍රියාත්මක වීමත් අසම්පූර්ණ නම් ඔබලාගේ යෝජනාව මොකක්ද මේ රටට එමුණ අපි ජාත්‍යන්තර අධිකරණයකට යනවද අපි යුක්තිය පසඳලන්න මහජනතාව මොකක්ද ඊට අනුගමනය කරතු ක්‍රියාමාර්ගය ජාත්‍යන්තරයට යනවා කියන එකක් අපි විශ්වාස කරන්නේ ආය ජාත්‍යන්තරේ මේවට මුකුත් අපිට හම්බෙන්නේ නැහැ හරිද ජාත්‍යන්තරෙත් ඉන්නවා මේක පිටිපස්සිටපොය කියලා අපිට සැකයක් තියෙනවා අපි මේ රටේ ජනතාවට සාධාරණයක් වෙන විදිහේ දේශපාලන වෙනසකට යන්නට ඕනේ කතෝලික පූජකතුමන්ලා ඇතුළු වින්දිතයන් කණ්ඩායමක්
අධිකරණයට ගිහිලා දාපු මූලික අයිතිවාසිකම් නඩුවේදීවත් අඩුතරමේ සාධාරණයක් වෙයි කියලා බලාපොරොත්තු වත් වෙනවා. මේව ජනාධිපති කොමිසමනේ. ඒ විනිශ්චයකාරයෝ හිටියට මේව ශ්‍රේෂ්ඨාධිකරණ නෙවෙයිනේ. මේ අභියාචන අධිකරණ නෙවෙයිනේ. ඔව් ඔබේ යෝජනාව. ඒ නිසා අපි දැනට බලාගෙන ඉන්නවා. එතන මොනවා හරි සාධාරණයක් වෙයි කියලා. විනිශ්චයකාරෝ පත් කිරීම ජනාධිපති මාතර ගත්තත් ඒ විනිශ්චයකාරෝ අනේ තිබෙන නීතියේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා යම් මැදිහත් වීමක් කරයි කියන විශ්වාසය තාමත් අපිට එතන තියලා තියන්න පුළුවන්. ඒ අර වෙන මොකද කරන්නේ රෝෂා? අධිකරණයේ තමයි මොකද කියන්නේ? ඒක තමයි මම මටත් ඔබ කියන්නේ කියන්නද කියලා කාදිනල් වහන්සේ ඔබ දෙවියන් වහන්සේ අහන්න කියලා. දෙවෙනි ප්‍රශ්නේ. නඩුත් හාමුදුරන්ගේ බඩුත් හැමදාම අපි රෑයිලි වෙනකන් කතා කරනවා. අධිකරණයේ ස්වාධීන කරන්න මොනවද ඔබේ යෝජනා? විශ්ව සංශෝධන කියලා ජනතා බලයෙන්. ජනතා ඔව් ජනතාවට කිව්වද අපි ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචන අධිකරණය අතර ඉහළ අධිකරණ විශේෂකාරු පත් කිරීමේ බලය ජනාධිපති මත ගන්නවා කියලා. එහෙම කිව්වේ නෑ. එහෙම කිව්වේ නෑ. ඔබට මොකක්ද දන්නව? මම මතක් කරන්න කියපු වැඩි. කිව්වේ මොකක්ද දන්නවද? මැතිවරණ කොමිසමේ හූල් මහත්තයා ඉන්නවා. තුන් දෙනා ඉන්නේ. තුන් දෙනාට ගන්න බෑ තීන්දුවක් මේ ඝනපූර්ණයේ 3යි. හූල් මහත්තයා ඉන්නේ යාපනේ. ඕක තමයි පෙන්වුවේ කොමිෂන් සභාව සියල්ල අහෝසි කරන්න. අධිකරණ කොමිසම ගැනවත් රාජ්‍ය සේවා කොමිසම ගැනවත් මොකක් කිව්වේ නැහැ. මේ සිස්ටම් එක ඇතුලේ අපට උත්තරයක් නැද්ද මේ යුක්තිය හොයාගන්න පාස්කු දින ප්‍රහාරයට ශ්‍රී ලංකාවේ සිස්ටම් එක ඇතුලේ මේ පවතින දේශපාලන ක්‍රමය තුල මම හිතන්නේ නැහැ රොෂාන් මේ මියගියට සාධාරණයක් වෙයි කියලා. දැන් පිටිකල ගමක සිද්ධ වෙන සාමාන්‍ය මිනිමරුමකට සාධාරණයක් වෙනවනේ. නේද? මේ හැමතිස්සෙම මේ අසාධාරණේ වෙන්නේ දේශපාලන සබඳතාවයන් සහිත ඝාතන දූෂණ වලට. ඔව් දැන් ඔබලා මේ කොමිෂන් රිපෝට් එක එන්න කිට්ටුව තමයි මේ පාස්කු ප්‍රහාරය ජනාධිපතිවරයා සහ මේ ආණ්ඩුව බලයට ගේන්න සාධකයක් වුණා කියන එක සමාජගත කරන්නේ. දැන් මේ කොමිෂන් එකේ වැඩ පටන් ගත්ත කාලේ ওই කතාව මුලින්ම කිව්වනම් මේ කොමිෂන් වල සමහරලාවට ඒ ගැනත් පොඩි අවධානයක් යොමු වෙන්න තිබ්බා නේද? පිටිකල ඔබට මතකද මෙහෙම කතාවක්. තුවක්කුව බැඳ කෙනා හොයාගන්න බැරි වුණාට ලේ පෙරපරා දඩේම කරේ තියාගෙන යනකොට බැඳ එක හොයාගන්න පුළුවන් කියලා ජනාධිපතිවරණ වේදිකාව අපි කිව්වා කියලා ඔබට මතකයිද දන්නේ? ඒක තමයි කිව්වේ. හරිද? තුවක්කුව බැඳ කෙනා හොයාගන්න බැරුණාට මිනිහා ඒක හොරෙන් කරන්නේ. දඩේම කර තියාගෙන යනකොට කියන්න පුළුවන් අරක තමයි තුවක්කුව බැඳ කියලා. අපි ඒක කිව්වා. මේව මතුවෙන්නේ මෙන්න මේවත් එක්ක. කොළඹ වරායේ අපට අයිති ගැඹුරු ජැටිය ඉන්දියාවේ අදානි සමාගමට දීම සඳහා වෙච්ච කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වෙනවා. ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් ඍජුව පෙනී ඉඳිනවා. ඊළඟට ප්‍රසාරණතුංග ඇමතිවරයා කියනවා මත්තල ගුවන්තොටුපලේ කළමනාකාරීත්ව ඉන්දියාවට දෙනවයි කියලා. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණ පිළිබඳ සාකච්ඡාව යළි මතුවෙමින් තිබෙනවා. එතකොට මේ සියලු කරුණුත් එක්ක අපට පේනවා අපේ අසල්වැසි රාජ්‍ය ඉන්දියාව වෙනදට වඩා වැඩි වැදගත් වීමක් වෙන්දට කරමින් ඉන්නවා. කවදාවත් නැතුව යාපනයේ තිබුණු මහනුවර තිබුණු කොන්සල් කාර්යාල දෙකම දකුණේ කොන්සල් කාර්යාලයකට ඇති වෙනවා. ගාල්ල මාතර හම්බන්තොට මොන්රාගල් සඳහා වෙනම විශේෂ නිලධාරියෙක් පත් වෙනවා ඉන්දියානු තානාපති කාර්යාලේ. අපේ රටේ මම මට මතක ඇති කාලෙක එහෙම තිබුණේ ඉන්දියානු තානාපතිවරයාගේ භූමිකාව බොහොම පැහැදිලිව පේන පටන් ගන්නවා. ඔබතුමා මේ නොකියා කියන්නේ මොනවද? ඉන්දියානු බලපෑම බෝම්බ ප්‍රහාරයට කලින් ඉඳන් සහ මේ දෙපැත්තටම යනවා කියලාද නැත්නම් මේකෙන් පස්සේද මේ වෙන්නේ? ඉන්දියාව අපිට තොරතුරු දීලා තියෙනවා කියලා කියනවා මේ අහවල් දවස් සිද්ධ වෙයි හෙට දෙයි අරක වෙයි මේක වෙයි ආදි වශයෙන් තොරතුරු දුන්නා කියලා කියන. ඒ සියල්ලම තියෙද්දිත් නේ ඔය සිද්ධිය වෙන්නේ. දැන් ඔබ ඊට පස්සේ දැන් පෙනෙන තර්කයේ ඉන්දියාව තවත් තමන්ගේ ව්‍යාප්තවාදී ශ්‍රී ලංකාව තුල ග්‍රහණය කරගන්න කරන තවත් දේවල් කීපයක් ඔබතුමා නම් කරනවා. එතකොට මේ දෙකේ මොකක් හරි සමීකරණයක් තියෙනවද? අපි මේ දෙක කල්පනා කරලා කොහෙන් හරි එකතු කරගන්න ඕනද? මේ තියෙන්නේ 2015 න් පස්සේ ආණ්ඩුව තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධයෙන් දාපු කැබිනට් පත්‍රිකා සහ ඒ අදාළ ඩොකියුමන්ට්ස් එක. හැබැයි තෙල් ටැංකි සම්බන්ධයෙන් ඉන්දියාව බලාපොරොත්තු වෙන ආකාරයේ එකඟතාවයකට යන්නට යාණ්ඩුවට බැරි වුණා. ධම්මපිල මහත්මයා බොහොම පැහැදිලිව කියනවා, "ඔව් අපි යනවා හවුල් ඒකාබද්ධ සමාගමකට ඉන්දියාව කරගන්න ඕනේ ඕක." ඇයි? නීත්‍යානුකූල නොවන තෙල් ටැංකි ප්‍රමාණයක් ඉන්දියාව ලංකාවේ පරිහරණය කරනවා. ශ්‍රේෂ්ඨාධිකරණ ඉස්සරහා මේක නඩුවක් තියෙනවා අපේ පක්ෂයේ සහ උත්සමිති දාපු ඉන්දියානු ඔයිල් සමාගම දිගටම කියන්නේ අපිට අයිතිය මේකේ නැහැ කියලා. ඇත්ත. රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ කාලේ දෙවෙනි කිවිසුම අත්සන් කරේ නැහැ. දෙවෙනි කිවිසුම අත්සන් කරේ නැහැ. අවබෝධතා කිවිසුමක් අත්සන් කරා 2003 අගෝස්තු මාසේ අත්සන් කරන්න ඕනේ. බදු කිවිසුම අත්සන් කරේ නැහැ. එසා නීත්‍යානුකූල නොවන ආකාරයකට ඉන්දියානු ආණ්ඩුව තෙල් ටැංකි පරිහරණය කරනවා. දැන් ඔවුන්ට ඕනේ මොකද්ද? නීත්‍යානුකූලව මේක අයිතිය ගන්න. එහෙනම් හවුල් කිවිසුමකට යන්න ඕන. ඔය හවුලේ වැඩි අයිතිය තිබෙන ඉන්දියාවට. දැන් ඒ වැඩේ කරගෙන යනවනේ. ඒකනේ ගම්මපිල මහත්මයා කියන්නේ. දැන් වරායට කැබිනට් පත්‍රිකාව දාලා එවෙනේ පෙනේදී අපිද වරාය අධිකාරියට දුන්නාම උඩ පැනලා වැඩක් නෑ. ඒ කැබිනට් පත්‍රිකාව නැගෙනහිර පර්යන්තයේ වරාය අධිකාරියට දෙන්න මේ ඉදිරිපත් කරනකොටම ඒ කැබිනට් පත්‍රිකාවේ තියෙනවා බටහිර පර්යන්ත දෙනවා කියලා ඉන්දියාවට. වෙන්න පුළුවන් දේ මොකක්ද දන්නවද? සාමාන්‍යයෙන් අපේ ගම්වල කට්ටිය දන්නවා පුද්ගලික බස් ආපු කාලේ
ගමේ ජනතාවට කිව්වේ බස් දෙකම ඇවිල්ලා තරඟකාරීත්ව යටතේ මාර සේවාවක් දෙන්නම් කියලා. අවසානයේ මොකද උනේ? සීටී බස් එක හැමදාම කැඩෙනවා. දුණු කැඩෙනවා. හුලං යනවා. අන්තිමට ප්‍රයිවට් බස් එක විතරයි ගමට ආවේ. ඌව ගම්වල සිද්ධ වෙන දේවල්. බටහිර පර්යන්තය කියලා කියන්නේ වරාය අධිකාරි සතු වෙන්න ඕන එකක් අපිට දිනු කරන්න ඕනේ එක. නැත්තම් මේක පොතන වරායේ මහා ගැටුමක් ඇති වෙනවා. මේක ආර්ථික ලාභයේ මත පමණක් තීන්දුව කරන්න එපා. දූපතක වරායන් කියලා කියන්නේ ඒව ආර්ථික සාධකෙන් ඔබට ගියපු ආරක්ෂාව සහ රටක ස්වෛරීභාවය සම්බන්ධ ප්‍රශ්න. ඉන්දියාවට 2015 දී එය බලාපොරොත්තු වෙලා සිරිසේන වික්‍රමසිංහ ආණ්ඩුවෙන් කරගන්න බැරි වෙච්ච වැඩ ටිකක් තියෙනවා. අශෝක රජ මහත්මයා කිව්වා වගේ ඉන්දියාව, ඇමරිකාව, ඔස්ට්‍රේලියාව, ජපානය කොඩ් එක හැදිලා එතන ආසියානු නේටෝ නිර්මාණලා තියෙනවා. මේ පැත්තේ චීනය මේ බල ගැටුමට අපි මැදිහත් වෙලා ඉන්නේ. 2008 ඉඳන් 15 දක්වා කාලය තුළදී මහින්ද රාජපක්ෂ මහත්මයා මේක චීන ආධිපත්‍යයට විවෘත කළා. වරාය තිබුණු හොඳම ජැටිය චීනට දුන්නා. කොළඹ වරාය මේ ගොඩබිම් පැත්තේ පෝට් සිටි එක හදන්න දුන්නා. ශංග්‍රිලා හෝටලේ අක්කර 6ක් දුන්නා. අන්න එතකොට තමයි ඉන්දියාවට ඇමරිකාවට උමනාව තිබුණා ඒ චීන ආධිපත්‍යයත් එක්ක සටන් කරන්න වෙන බලයක්. ඒක පහුගිය රනිල් වික්‍රමසිංහ මෛත්‍රීපාල සිරිසේන අණ්ඩුවෙන් කරගන්න උත්සාහ කරා. මේ තිබුණේ කැබිනට් පත්‍රිකා. අර්ජුන රණතුංගගේ ඇමතිවරු සමහර කාරණාවලදී ඒකට එහෙම්මම දායකුනේ නැහැ. ඒකනේ අර්ජුන අයින් කරලා මහින්ද සමරසිංහ දාගෙන අස්සම් කරන්නේ සමහර වරායේ විකිණීමේ ගිවිසුම් එදා කරගන්න බැරි වෙච්ච වැඩ ටික දැන් කරගෙන යනකොට තමයි පිටිගල අපටත් හිතෙන්නේ ආ එහෙමනම් මේක පිටිපස්සේ වෙන මොකක් හරි දෙයක් තිබිය යුතුයි. ඒ කියන්නේ Tamanට ඕමනා තාලෙට වැඩ ටික සිද්ධ වෙන්න පුළුවන් විදිහේ දේශපාලන නිසා කැවිලා තිබෙනවා නම් අන්න එතකොට අපිට මතක් වෙනවා 2018 සැප්තැම්බර් මාසයේදී යම් ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳව රටේ කතාබහ වුණාය. ඒකට අදාළ පුද්ගල ලංකාවට ආවයි කියලා දේවල් එන්න පටන් අරගෙන තියෙනවා. ඒ කියන්නේ දැන් ඔබතුමා කියනවා මේ ඉන්දියාවට ඕන දේ මේ වික්‍රමසිංහ සිරිසේන හවුලෙන් කරගන්න බෑ කියලා හේතු ගන්නවත් එකම ඒක හින්දා ඒගොල්ලන්ට මේ රෙජිම් චේන්ජ් එකක් ඕන වුණා. ඒක නිසා පාස්කු ප්‍රහාර සිද්ධ කරා. ඒකද? මම කියන්නේ මට වඩා ඕක මං උපුටා දක්වන්නම්කෝ. මේ වගේ වැඩසටහනක් ඇවිල්ලා මෙතුමල්ලගේ ආණ්ඩුවේ දැන් മന്ത്രി හිටපු රාජ්‍ය අපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලොකු ඉතිහාසයක් තිබෙන ඩිලාන් පෙරේරා කියනවා 2019 රාජපක්ෂරු බලයට පත් කිරීම පිටිපස්සේ ඉන්දියාව ඉන්නවා පාස්කු ප්‍රහාරය පිටිපස්සේ ඍජු හොවක්රෝ ඉන්නවා කියලා. මම හිතන්නේ මම කියන දෙයක් නෑ. එතුමාලා තාම උත්තරයක් දීලත් නෑ. තමන්ගේ മന്ത്രിවරයෙක් හිටපු ඇමතිවරයෙක් එහෙම කිව්වා නෑ නෑ අපි ඒක පිළිගන්නේ නෑ කියලා. ඉතින් ඒක නොපිළගන්න තාක් කල් මෙතුමාලා මැදිහත් වෙලා ඒ ප්‍රකාශය වළංගුයි. මේ නිගමනයට හෝ අනුමානයට එන්නේ ඩිලාන් පෙරේරා හිටපු රාජ්‍ය අමතිතුමා මේ කතාව කියන්න ඉස්සෙල්ලද කලින්ද? පස්සේ කලින්. කලින්. හරි. එතකොට දැන් ඔබතුමාලට තිබුණා. ඒ කියන්නේ දැන් කොමිෂන් එක දාලා ඔය අනුමානය ඇවිල්ලා තිබුණා. සැලසුම් කරපු එකක් මේ රෙජිම් චේන්ජ් එකකට කියලා. මම හිතන්නේ ඔකේ වඩා සාධාරණයි පාස්කු කොමිසම ඇතුලේ අපේ ප්‍රශ්න කිරීම සියුම බැලුවොත්. සමහර සිදුවීම් ඒ මොහොතේදීම පේන්නේ නැහැ. හැබැයි සිදුවීම් පෙළ ගැහිලා ඒ අතර අන්තර් සම්බන්ධයක් සහිතව තිනවර තමයි පේන්නේ. දැන් සාරගේ ප්‍රශ්නේ වගේ එකක් අපි ඒ කාලේ දැන හිටියේ නේ. සාරා ඉන්නවද නැද්ද කියලා අපි දන්නේ පස්සේ. එතකොට එවැනි දේවල් සිදු වෙලා මේ සියලු දේශපාලන කැළඹීම් පිළිබඳව ගැඹුරින් බලනකොට තමයි මේ යම් දේවල් ටිකක් එකතු කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. මම හිතනවා මේ රටේ බුද්ධිආංශ වලට අයිතියක් සහ වගකීමක් තිබෙනවා. ඇත්තට මේක පිටවසින්න කවුද කියලා කියන්නේ කවදා හරි කවුරු හරි ඔප්පු කළොත් එහෙම මම කියපුව එක නෙමෙයි. ඊට වඩා වෙන කණ්ඩායමක් තමයි මේක පිටිපස්සට කියලා ඒක මම බාරගන්න ලෑස්ති. තර්කානුකූලව ඔප්පු කරනවා. හැබැයි මම හිතනවා ඒ ඔප්පු කරන තාක්කල් මගේ අනුමානය වළංගුයි.